සුබ සන්ධ්‍යාවක්. ඔබ එක්වන්නේ සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින්. මම ආසිරි ප්‍රේමවර්ධන. මම නිශාන්තී දිල්රුක්ෂි. මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ශ්‍රී ලංකා නව ජනපදයේ ඉන්දියා සංචාරය දෙරටේ සම්බන්ධතාවන්ට නව ප්‍රවේශයක්. ඉන්දියා ජනපති පවසයි. වැසි වැඩි වෙයි. කඳුකරේ ජනතාවට අවධානයෙන් පසුවන්නේයි නිවේදනයක්. බලන්ගොඩ හුණුවල ප්‍රදේශයේ අනුතරකින් 16 දිනක රෝහලේ. ඉරාකයේ විරෝධතා මැද අගමැති ඉල්ලා අස්වේ. පුංචි ඔලිම්පික් හෙට සිට නේපාලයේදී. මුලින්ම දේශීය පුවත්. जनाधिपति गोटाबे राजपक्ष मेत्तुमागे इंदिया राज्य संचारय दिरट अतर ऐतिहासिक संबंधतावल नव प्रवेशयक सनिटुवन करन्नक बव इंदिया जनाधिपतिमा प्रकाश कला श्रीलंका जनाधिपति गोटाबे राजपक्ष मेतितुमा बेडुवेन राष्ट्रपति भवन हिदी संविधान करतिबू विशेष रात्रि भोजन संग्रहयदी इंदिया जनाधिपति रामनाथ कोविंद मेतितुमा मे बव संधान कला दिरट अतर दिगुकालीन मित्रत्वय दकुणु आसिया कलापे इदिरि गमनट शक्तियक वनु एतै इंदिया जनाधिपतिमा मेहिदी अवधारणे कला එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන වෙනුවෙන් සකස ඇති ප්‍රතිපත්ති ප්‍රකාශය රටේ සියලු අංශයන්හි වේගවත් ප්‍රගමණයට හේතු වනු ඇති බවට තමා විශ්වාස කරන බවයි ඉන්දියා ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ දෙරට අතර ඓතිහාසික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරමින් වෙළඳ ආර්ථික සමාජීය සම්බන්ධතා ඉහළ නංවා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙහිදී ප්‍රකාශ කළා දෙරටේ ජනජීවිත ඉහළ තත්ත්වයකට ගෙනීමේ ඇති අවශ්‍යතාවද රාජ්‍ය නායකින් දෙපළගේ සාකච්ඡාවට බඳුන් වුණා. මෙම අවස්ථාවට ඉන්දියා රජයේ බැති අමතිවරුන් බින්ම ශ්‍රී ලංකා දූත පිරිසේ සාමාජිකින්ද එක්ව සිටියා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුදාවේ මාණ්ඩලික නිලධාරියෙකු ලෙස ඉන්දියාවේ පුහුණුව ලැබූ අවස්ථාවේ එකම කඳවුරේ පුහුණුව ලැබූ තවත් මිතුරෙකු අද හමු වුණා. ඒ ඉන්දියාවේ රාජ්‍ය ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය ආචාර්ය ජෙනරාල් වී.කේ. සිං මහතායි. මෙම දෙදෙනා සමග පුහුණුව ලැබූ මෙවන විට විශ්‍රාමිකව සිටින තවත් හමුදා නිලධාරීන් 15 දෙනෙකු පමණ එක්ව සිටි මෙම හමුව බොහෝ සුහදශීලී අතීතය ස්මරණීය කරන්නක් වූවා. මේ අතරින් බොහෝ දෙනෙකු ඉන්දියා සාමසාධක හමුදාවේ නිලධාරීන් ලෙස මෙරට සේවයේ නිරතව සිටි අය වීම විශේෂත්වයක්. එම හමුව අවසන් වූයේ පැරණි අතීතයේ මගින් අලුත් මිතුරන් පිරිසක් නැවත එක් කළ අවස්ථාවක් සනිටුහන් කරමින් එම මිතුදම තුලින් යලි ගොඩනැගුනේ දෙරටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ දැවැන්ත පවුරයි. මේ අතර ජනාධිපතිතුමාගේ ඉන්දියා සංචාරය සනිටුහන් කරමින් එරට පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල පරිසරයේදී අඹපැලයක් රෝපණය කළා. මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සමග කතා බහකට එක් වූ ජනාධිපතිතුමා දෙරට අතර සහභාගීතාව වර්ධනය වන ආකාරයෙන් රාජකාරී කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නා. මෙම අවස්ථාවට ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ඔස්ටින් ප්‍රාණ්ඩු මහතා ඇතුළු පිරිසක් සහභාගී වුණා. රත්නපුර බලංගොඩ ප්‍රධාන මාර්ගයේදී සිදු වූ රිය අනතුරකින් 16 දෙනෙකු තුවාල ලැබුවා. රත්නපුර බලංගොඩ ප්‍රධාන මාර්ගයේ හුණුවල අම්පිටතැන්න විහාරස්ථානයේ ඉදිරිපිටදී බස් රථයක් හා කන්ටේනර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදු වුණා. ඉන් 16 දෙනෙකු තුවාල ලබා පැල්මඬුල්ල ප්‍රාදේශීය රෝහලට හා රත්නපුර මහ රෝහලට ඇතුළත් කළ බවයි ඕපනායක පොලිසිය සඳහන් කළේ. කන්ටේනර් රථයේ රිදුරුද බරපතල තුවාල ලබා ඇති අතර සහායකයාද තුවාල ලබා සිටිනවා. दिवेने प्रदेश रसक पवतिन वैसी सहित कालगुण तत्व तव दुरटा बलापुरत्व हिबव कालगुण विद्या दिपार्थमेन्तु संधान करनवा नाया पिलिबंद खनुकरे जनताव अवधानेन पसुवीतु बवाई आपता कलमनाकर मध्यस्थाने निवेदने करने
දිවයින පුරා විශේෂයෙන්ම උතුරු වයඹ සබරගම ඌව සහ මධ්‍යම පළාත්වල අංගාධිපති දිස්ත්‍රික්කයේ පවතින වැසිතත්වය තවදුරටත් පවතී කියලා බලාපොරොත්තු වෙනවා. අද රාත්‍රියේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසියෝ විකුරුන් සහිත වැසි ඇති වේවි. හෙට දිනේදී උතුරු නැගෙනහිර උතුරු මැද ඌව මධ්‍යම සහ දකුණු පළාත්වල විටින්නට වැසියෝ විකුරුන් සහිත වැසි ඇති වේවි. විකුරුන් සහිත වැසිත් එක්ක ඇති වෙන්න පුළුවන් තාවකාලික තද සුළං වලිනුත්. ඒ වගේම අකුණු මගින සිදුවන අනතුරු වවම් කරගන්න අවශ්‍ය පියවර ගන්න කියලා. අද දිනේදී හල්දුම්මුල ප්‍රදේශයේ යම් සුළු නායම් තත්ත්වයක් අපිට වාර්තා වුණා. ලයින් කාමර පේලි කිහිපයක ඇතිවෙච්ච හානි හේතුවෙන් පුද්ගලයන් 91 දෙනෙක් තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානය තුල රඳවා තිබෙනවා. බදුල දිස්ත්‍රික් ආපදා ක්‍රමනාකරණයේ මෙහෙවීමත් එක්කම ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ මෙහෙවීමත් යටතේ විශේෂම කිසිවෙකුටත් හානියක් නොමැති බව අපිට වාර්තා කරලා තිබෙනවා. කඳුකර ජනතාව නායම් ලක්ෂණ පිළිබඳ විමසිලිමත් වන්න එම ප්‍රදේශවලින් තාවකාලිකව ඉවත් වීම ඉතාමත් වැදගත් වෙනවා. එකම දිස්ත්‍රික් ආපදා ක්‍රමනාකරණ ඒකක ත්‍රිවිධ හමුදාව පොලිසිය ඇතුළු සියලු කණ්ඩායම් කණ්ඩව දැනුවත් කළා තිනවා යකඬ සූදානම් වීම සඳහා ඉදිරි ආපදා කළමනා කරන තත්ත්වයන් තුළ අපි නවතවතාවක් සීරුම ජනතාවට මතක් කරනවා පවතින අහිතකර කාලගුණ තත්ත්වයේ හේතුවෙන් විශේෂ අවධානයෙන් පසුවීම ඉතාමත් වැදගත් වෙනවා යම් ගැටලුවක් ඇතනම් 117 කියන දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ වීම ඉතාමත් වැදගත් වෙනවා තම සේවිකාවකට සිදු වූ බව කියන බලපෑම සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ සඳහා පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය සඳහන් කරනවා. නිවේදනයක් නිකුත් කරන කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය සඳහන් කරන්නේ තම කාර්යාලයේ සේවිකාවක අපහසුතාවට පත් කරමින් ඇති වූ සිද්ධිය පිළිබඳ විවිධ තොරතුරු වාර්තා වන බවයි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් ක්‍රියාත්මක කරන පරීක්ෂණ සඳහා පූර්ණ සහාය ලබා දෙන බවද එම නිවේදනයේ දැක්වෙනවා. එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් මෙරට බලධාරීන් දැනුවත් කිරීමට පියවරගත් බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. නව රජයක් බලයට පත් වූ සැනින් එය විවේචනය කිරීම සාධාරණ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරනවා. නිවේදනයක් නිකුත් කරමින් මේ මහතා මේ බව කියා සිටියා. බහුතරයක් මෙරට ජනතාව තම ව්‍යවස්ථානුකූල අයිතිය උපයෝගී කරගෙන නව පාලනයක් පිහිටුවා තිබෙනවා. සමස්ත ජනතාවකීම බලාපොරොත්තු වූයේ සමකාමී නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් බව සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරනවා. නව රජයක් බලයට පත් වූ පසු ඔවුන්ට සිය ජනවරමට අනුව කටයුතු කරගෙන යාම සඳහා කාලයක් දිය යුතු යන්න තමන්ගේ විශ්වාසය බවයි මෙම නිවේදනයේ දැක්වෙන්නේ. ඒ අනුව නව රජයක් බලයට පත් වූ සැනින් එය විවේචනය කිරීම සාධාරණ නොවන බව සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරනවා. කෙසේ වුවත් ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු වනවා. කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගෙන ගිය බව කියන සිද්ධිය මෙන්ම පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට එරෙහිව ක්‍රියාත්මක වීම යතර ප්‍රධාන වනවා. මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් දැනටමත් ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන්ද සජිත් ප්‍රේමදාස මහතා සිය නිවේදනයෙන් අවධානය යොමු කර තිබෙනවා. මෙම කරුණු සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණ පවත්වන ලෙසද ඒ මහතා සිය නිවේදනයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා. රාජ්‍ය අපහසුතාවට පත් කරන ප්‍රකාශ තරයේ හෙළා දකින බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා. අනාපති කාර්යාලයේ නිලධාරියෙක් වූ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂයෙන්ම මාධ්‍යයට විවිධ ප්‍රකාශ කරන්න පටන් අරන් තියෙනවා. නමුත් මේ සම්බන්ධයෙන් ගරු අගමැතිතුමා ඉතාමත්ම පැහැදිලිව අපරාධ අංශයට නියෝගයක් නිකුත් කරලා තියෙනවා. CCTV කැමරා ක්‍රියාත්මක වෙලා තියෙනවා නම් ඒ කැමරාවල සටහන් වෙලා තියෙනවා මොකද්ද උනේ කියලා. ඒ වගේම මේ සිද්ධිය සම්බන්ධයෙන් කිසිම නියමිත තොරතුරක් තවම ලැබිලා නැහැ. නමුත් පරීක්ෂණ කරගෙන යනවා. ඒ නිසා පරීක්ෂණ අවසන් වුණාම තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ මේ සිද්ධිය ඇතුනේ මොන ආකාරයටද කියලා. ඒක පෞද්ගලික සිද්ධියක්ද එහෙම නැත්නම් කවුරු හරි මැදිහත් වීමෙන් ඇතිවුණු සිද්ධියක්ද කියලා. යම් විදියකින් එහෙම රාජ්‍ය මැදිහත් වීමක් හෝ කවුරු හරි ඒ සඳහා නොදුනත් මැදිහත් වීමක් කරලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් නීතිමය කටයුතු කිරීමට සහ දඩුවම් දීමට කිසිම තැකීමක් අපේ රජයේ පැතෙන් නැහැ. ඒ නිසා මේක දඩවීමා කරගෙන මේ රජයට කරන අපකීර්තියට පත් කරන කාරණයක් ඇටියට අපිට දැනෙන්නේ මේ මාධ්‍යවේදීන්ට තර්ජනයක් තියෙනවා කියලා අමූලික බොරුවක් ප්‍රකාශ කරන මේ දවස්වල කිසිම මාධ්‍යවේ තර්ජනයක් නැහැ. තර්ජනයක් තීර මාධ්‍යවේදියෙක් ඉන්නවනම් කරුණාකර පැමිණිලක් දාන කවුරුත් විදේශගත වීමට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒශාන්තද සිල්ලා රටින් පිට වෙලා තියෙන කිසි ප්‍රශ්නයක් තියෙනවනම් පැමිණිලක් කරන්න හෝ මොනවා හරි යාට මේ රටේ ඉඳගෙන ඒකට මූණ දෙන්න තිබුණා. අපි දන්නේ කොහොමද එක දවසෙන් වීසා දීලා මෙයා රටින් පිට වුනේ. මොකද කිසිම රාජ්‍ය නිලධාරියෙකුට මේ රටින් පිටමන් වීමට අවශ්‍යතාවයක් නැහැ. මොකද රටේ නීතිය ක්‍රියාත්මක කරන්න අපි බැඳලා ඉන්නෝ. යම් ප්‍රශ්නයක් තියෙනවනම් ඒ නිදහස තියෙනවා ඒ සඳහා ක්‍රියා කරන්න. ප්‍රකාශ නිකුත් කරන්නේ මේ රජයේ ලබාගත් ජයග්‍රහණය සහ විශේෂ
විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ගත්ත ජයග්‍රහණය ඊට වඩා විශාල ප්‍රචාර කරද්දී එතුමාට ඡන්දය දුන්නා මේ රටේ ජනතාව. නමුත් අපි නීතිය ක්‍රියාත්මක කරන්න බැඳලා ඉන්නවා. ඒ සඳහා අපි ක්‍රියා කරනවා. ඒක විශේෂයෙන් අගමැතිතුමා ඒ සම්බන්ධයෙන් මේ වන විටත් පියවර අරන් තිනවා. විදේශ අමාත්‍යාංශ ප්‍රකාශයක් මේ වෙනකොට නිකුත් කරලා තියෙනවා. සුදුවැන්න සංස්කෘතිය ක්‍රියාත්මක වේතැයි ඇතෙමුන් ව්‍යාජ මතයක් යලි පතුරුමින් සිටින බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරනවා. මාධ්‍ය හමුවකට එක්වමින් උන්වහන්සේ මේ පිළිබඳව තොරතුරු හෙළි කළා. අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් බොහොම කරුණාවෙන් ඉල්ලනවා සාධාරණ පරීක්ෂණයක් කරලා මේක ලෝකයට ඇත්ත තත්ත්වය හෙළිදරව් කරන්න ඕන. එහෙම වාතාවරණයක් මේ රටවල ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා රටට ලෝකයට මේ කාරණාව කියන්නට අත්‍යවශ්‍යයි. ස්විස්තරලන්තයේ දේශපාලනික රැකවරණය ගන්න තවත් බැත් බැලුව ටිකක් උත්සාහ කරමින් ඉන්නවා. ඒකට අවශ්‍ය කරන පසුබිම නිර්මාණය කරන්නයි මේ සුදු වැහන් කතාව ඇදලා ගත්තේ නැවත වතාවක්. තව පිරිසක් ස්විස්තරලන්තයට පලා යෑමේ උත්සාහයක් තිබෙනවා. ඒකට වීසා ලබා ගැනීමට අවශ්‍ය කරන පසුබිමයි මේ තුල නිර්මාණය කරන්න උත්සාහ කරන්නේ. අන්තර්ජාතික ප්‍රජාවකින් විශේෂයෙන් තානාපති කාර්යාල වලින් අපි ඉල්ලා සිටිනවා මෙවන් දෑවලට අසු වෙන්නට එපා. මේවන් නරි නාටක හැටියටයි අපි දකින්නේ. ජාතික ආරක්ෂාව ඉවත හෙලීමට කිසිසේත් සූදානම් නැති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. කිසිදු ආකාරයකින් යුද හමුදා කඳවුරු ඉවත් කිරීමක් සිදු නොකරන බවයි ආරක්ෂක ලේකම්වරයා මහනුවර දළදා වහන්සේ වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ කියා සිටියේ. ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා දළදා මාලිගයේ වෙත පැමිණ දන්ත ධාතුන් වහන්සේ වැඳපුදා කින ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව අස්කිරි මහා විහාරයේ වෙත පැමිණි කමල් ගුණරත්න මහතා එම පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරත්න ස්වාමින් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. ඉන් අනතුරුවයි ආරක්ෂක ලේකම්වරයා මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිප්පටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේ. ඇත්තටම අපිට රජයක් විදියට මර්ධනකාරී පියවරක් අනුගමනය කරන්න අවශ්‍ය නැහැ. අපි දැනගන්න ඕනේ මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ප්‍රජාතන්ත්‍රවාදයට අනුව අපි ඉස්සෙල්ලම කලබලයක් ඇති වෙනවා නම් ආරක්ෂාව තහවුරු කිරීමක් වෙනවා නම් රටේ නීතියට අනුව අපි ඉස්සෙල්ලම යොදන්නේ පොලිසිය. සම්පූර්ණ බලතල දෙන්නේ පොලිසියට. විශාල කලබලයක් ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇති වුණේ නැත්නම් අපි හමුදාව ඒවට පාවිච්චි කරන්නේ නැහැ. නීති පද්ධතියක් මේ රටේ තියෙනවා. ඒ නීති පද්ධතියට අනුව පොලිසිය ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර සියල්ල ගන්නවා. උතුරේ ජනතාවට විශාල සේවයක් අපි කරන්න තියෙනවා. TNA සංවිධානය උතුරේ ජනතාවගේ මහජන නියෝජිතයෝ නම් TNA සංවිධානය වෙන පැත්තකට අදින් නැතුව රජයත් සමග එකතු වෙලා ඒ අයට යහපතක් කරන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එදා ඉඳලම කටයුතු කරා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාත් සැදී පැහැදී ඉන්නවා. රජයේ ස්ථාවරය තමයි රටේ ආරක්ෂාව සඳහා අවශ්‍ය වන තැන්වල හමුදාව සිටිය යුතුයි. ඒක නිසා කවුරුවත් කියපු පළියට ජාතික ආරක්ෂාව පහතර දාලා හමුදා කඳවුරු ඉවත් කරන්නේ නැහැ. හමුදා කඳවුරක් තිබුණා කියලා ඒකෙන් කාටවත් හානියක් වෙන්නේ නැහැ. මහජනතාවට වෙන්නේ සේවයක්. පසුගිය රජයේ සමයේ පෙළපොත් මුද්‍රණයේදී සිදු වූ බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අද හෙළිකිරීමක් සිදු කළා. රජය වාර්ෂිකව පෙළපොත් ලබා දීම සඳහා රුපියල් මිලියන 4000කට ආසන්න මුදලක් වෙන් කරනවා. පෙළපොත් වර්ග 419ක් මුද්‍රණය කරනවා මේ පාසල් ළමයින්ට දෙන්න. අධ්‍යාපන අමාත්‍යාංශයේ වගකීම තමයි මේ පෙළපොත් තුන්වැනි පාසල් වාරයේ අවසානට පෙර ඒ දරුවන්ට පෙළපොත් ලබා දීම. පෙළපොත් ටික නිසි වේලාවට යවන්න බැරි වුණා නම් වගකීමක් ගත්තායට ඒ දෙවේ ක්‍රියාමාර්ගය ගැනීමයි කරන්න ඕනේ. ළමයින්ගේ අවශ්‍යතා සම්බන්ධයෙන් මූලික අවධානයක් යොමු කරන්න ඕනේ. විශේෂයෙන් අපි කියනවා රජයේ විකලකාධිපති දෙපාර්තමේන්තුව 2018 වසරේ සිදුවීමට අදාළව ඔවුන් විසින් විගණක ආධිපති වාර්තාවක් එළි දක්වලා තියෙනවා. දැන් විගණක ආධිපති වාර්තාවේ පැහැදිලිව සඳහන් කරනවා මේ පෙළපොත් සම්බන්ධයෙන් 2019 වසරට අදාළව පෙළපොත්වල සිදුවෙච්ච වැරදි සහගත තත්ත්වයන් පිළිබඳ අලෙවෙනිම වරද තමයි කරලා තියෙන්නේ. රුපියල් මිලියන 3449.25ක වියදමක් කරලා පෙළපොත් වර්ග 419ක් මුද්‍රණය කරලා තියෙනවා. අමාත්‍ය මණ්ඩල ප්‍රසම්පාදන කමිටුවේ නිසි අවසරයක් කරන්න තු තමයි සමස්ත පෙළපොත් ටික මුද්‍රණය කරලා තියෙන්නේ. රුපියල් මිලියන 5.7 2 සම්පූර්ණයෙන්ම අපත ගිහිල්ලා 2018 වසරට අදාළව 2017 මුද්‍රණය කරපු පෙළපොත් සම්බන්ධයෙන් දීප්ති අඩුවීම නියමිත කොළවලම මුද්‍රණය නොකිරීම නිසා රුපියල් මිලියන 6.13ක් දඩ ගහලා. නමුත් 2019 වසරේ පෙළපොත්වල වැරදි සම්බන්ධයෙන් කිසිදු දඩ මුදලක් අය කරගෙන නැහැ. මේකයි තත්ත්වය මේ ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ. එතකොට මේ ඔක්කොම ජනතාවගේ බදු මුදල් මේ අවභාවිත වෙලා තියෙන. ඉටපු අධ්‍යාපන අමාත්‍ය ක්ලිවිරාජ් කාර්ය සමස්තයට දිගින් දිගටම අපෙන්ලා දුන්නා.
එක්සත් ජාතික පක්ෂයේ තිස්ස මහරාම ලුණුගම්බෙහෙර සංවිධායකවරයා ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වුණා. එක්සත් ජාතික පක්ෂ ලුණුගම්බෙහෙර සංවිධායක ඩබ්ලිව් ප්‍රසාද් මහතා ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් 40 දෙනෙකු අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමු වුණා. නව දැක්මකින් යුතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්ව කටයුතු කිරීමට තමන් අපේක්ෂා කරන බවයි එම පිරිස සඳහන් කළේ. නිදහස් පක්ෂය සමග එක් වූ මෙම පිරිස වැඩිදුරටත් කියා සිටියේ එක්සත් ජාතික පක්ෂ නායකින්ගේ වැඩපිළිවෙළ නිසා පක්ෂය බෙදී ඇති බවයි. මේ පක්ෂේ තියෙන ආරවුල් එක අනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මේ පක්ෂේ නායකත්වය අයින් වෙන ති ප්‍රශ්නත් එක්ක අපි ඇත්තටම අපේ මිනිස්සු ගොඩක් අසරණ වෙලා තියෙනවා. ඉතින් ඒකෙන් අපි තීරණයක් ගත්තා මේ පක්ෂෙන් ඉවත් වෙලා අපි මහින්ද අමරවීර මැතිතුමාගේ ඉදිරි මැතිවරණ ජයග්‍රහණයත් එක්ක අපි එකතු වෙලා මත්තර සීරුම දෙනා එක්සත් ජාතික පක්ෂ සීරුම දෙනා එකතු වෙලා එතුමත් එක්ක එතුමාට ශක්තියක් වෙන්න ඉදිරි මහා මැතිවරණයට ශක්තිමත් මුහුණ දීමට ජාතික ජනබලවේගය සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා. කළුතර පැවති මාධ්‍ය හමුවකදී මහතා මේ බව කියා සිටියා. ජනාධිපතිවරණයේදී ලක්ෂ 55ක ජනතාවක් සජිත් ප්‍රේමදාස මහත්මයාට විශ්වාසය තියලා ඡන්දෙ දුන්නා. හැබැයි ඒ ඡන්දෙ දීපු ජනතාවගේ විශ්වාසයට පයින් ගහලා එතුමා ජනාධිපති වන ප්‍රතිඵල ප්‍රකාශය පත් වූ වහාම ඒ ජනතාව දාලා පැත්තකට වෙන්නයි කල්පනා කරේ. දේශපාලන නායකයෙක් වක්කීම එහෙම නෙමෙයි. දැන් පත් වෙලා තිබෙන ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුවට සැබෑ විපක්ෂයක් බවට පත් වෙන්නට එක්සත් ජාතික පක්ෂයට රනිල් වික්‍රමසිංහට හෝ සජිත් ප්‍රේමදාසට හැකියාවක් නැහැ. ඔවුන් මෙතරම් කල් පොර කාලා තිබෙන්නේ පක්ෂ නායකත්වයේ ගන්නයි ජනාධිපති අපේක්ෂක මන්නයි විතරයි. එළඹෙන මහමැතිවරණයේදී මේ රටේ ජනතාවට බිඳ වැටෙන එක්සත් ජාතික පක්ෂය ගැන විශ්වාසිතල වැඩක් නැහැ. ශක්තිමත් විපක්ෂයක් ඕන. ඒකට ජාතික ජනබලවේගයේ සූදානම්. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් හා අමාත්‍ය පවිත්‍රා වන්නියරච්චි මහත්මිය අතර සුහදහමුවක් පැවැතුණා. සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති මෙම හමුවේදී සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා කාන්තා හා ළමා කටයුතු සමාජ ආරක්ෂණ අමාත්‍යවරිය ලෙස පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය පත්කිරීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තම ප්‍රසාදය පළ කළා. ගුණාත්මක හා කඩිනම් සෞඛ්‍ය සේවාවක් ජනතාවට සැපීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ යෝජනා හා තීන්දු තීරණ පිළිබඳ අමාත්‍යවරිය දැනුවත් කිරීමද මෙහිදී සිදු වුණා. ගුණාත්මක සෞඛ්‍ය සේවාවක ප්‍රතිලාභ ජනතාවට ලබා දීමට ගෙන යන පිළිවෙරට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහයෝගය දැක්වීම අගය කරන බවයි අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය මෙහිදී කියා සිටියේ. කැලිකසලවලින් තොර පරිසරයක් නිර්මාණය කර ගැනීම සඳහා රාජ්‍ය ආයතන මෙන් සිවිල් සංවිධානද මේ වන විට එක් රැස් වෙමින් සිටිනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කෙරෙන කැලිකසලවලින් තොර දර්ශනීය නගර නිර්මාණය කිරීමේ වැඩපිළිවෙල යටතේ කුලියාපිටිය නගරය සහ ඒ අවට පිරිසිදු කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරුණා. පොලිසිය, කුලියාපිටිය නගර සභාව සහ ප්‍රාදේශීය සභාව මෙන්ම තවත් රාජ්‍ය ආයතන කිහිපයක්ද ඊට එක් වුණා. අම්බලංගොඩ නගරයේ පිරිසිදු කිරීමේ වැඩපිළිවෙලක්ද විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කෙරුණා. අම්බලංගොඩ පොලිසිය සහ නගර සභාව එක්වයි මෙය ක්‍රියාත්මක කළේ. ජනතාව දැනුවත් කිරීමටද මීට සමගාමීව කටයුතු කෙරුණා. නගර අලංකාර කිරීමේ වැඩසටහන යටතේ දෙමටගොඩ මිහිඳු සෙන්පුර නිවාස සංකීර්ණයද පිරිසිදු කෙරුණා. හරිමග සංවිධානයේ අධීක්ෂණ යටතේ ක්‍රියාත්මක කළ මේ වැඩසටහනට මිහිඳු සෙන්පුර නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් එක් වුණා. අලංකාර පරිසරයක් නිර්මාණය කර ගැනීමට මෙවැනි වැඩසටහන් අතිශයින්ම වැදගත් බවයි ජනතාව පෙන්වා දෙන්නේ. කෝටාභය මහත්තයා ආරක්ෂක ලේකම් වෙලා ඉඳෙද්දි තියුණ තත්ත්වෙට පත් කරන අද එන්නේ වගේ වැඩ පිළිවෙලක් තමයි අපි මේ කරන්නේ. මේ පැත්තේ මේ ගෙවල් වල ඉන්න මිනිස්සුත් සහභාගී වෙනවා. දැන් ගෝඨාභය මහත්තයා රජයේ ජනාධිපති වුණයින් පස්සේ තමයි මේවා සුද්ධ කරන්න ක්ලීන් කරන්න ගත්තේ. අපිත් අද කැපවීමෙන් ආවේ මින් පස්සේ මේවා පිරිසිදු තියාගන්න පුළුවන් නේ අපිට. ඒකයි. වසර 2025 වන විට එඩ්ස් රෝගය ලංකාවෙන් තුරන් කිරීම රජයේ අරමුණයි. එවෙනුවෙන් දැනුවත් කිරීමේ පාගමනක් කොළඹදී පැවැත්ුණා. ලෝක එඩ්ස් දිනය වෙනුවෙන් සංවිධානය කළ මෙම පාගමන ආරම්භ වුණේ කොළඹ කැම්බල් පිටියෙන්. ජනතාව දැනුවත් කිරීම සහ මිත්‍යා මත දුරු කිරීම පාගමනයේ අරමුණයි. මුළු ලෝකයේම දෙසැම්බර් පළවෙනිදාට ලෝක එඩ්ස් දිනය සමරනු ලබනවා. මෙම එඩ්ස් දිනයේ තේමාව වන්නේ ප්‍රජාවට තමයි වෙනසක් කරන්න පුළුවන් කියලා. අපි තිරසාර සංවර්ධන ඉලක්ක කරා යනකොට ශ්‍රී ලංකාව 2025දී ලංකාවෙන් ඒඩ්ස් මුළුමනින්ම තුරන් කිරීමට තමයි අපේ ඉලක්කය. වෛද්‍යවරුන් ප්‍රජා සහායකීන් යුද හමුදා සහ පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා.
පාගමනි නනතුරුව ජාතික සැමරුම් උත්සවය පැවැත්වුණේ කොළඹ නගර ශාලා පරිශ්‍රයේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වීමටයි කටයුතු කර තිබුණේ දැන් අද වෙන විට අපි හිතනවා 3500ක් පමණ මේ ආසාදිතයින් සිටනවා කියලා මේ කාලය තුල 350ක් පමණ ආසාදනයේ වෙලා ඩයග්නෝස් කරන්න බැරි වෙච්ච අය වසරකට එවැනි ප්‍රමාණයක් අඳුනා ගන්නවා කියලා කියන්නේ අපගේ වැඩසටහන සාර්ථකව ඉදිරියට යනවා කියන එක. ඒ විසබීජ විශාල වශයෙන් සංසරණය වෙද්දිත් අපිට ශ්‍රී ලංකාව තුල මේවා පාලනය කිරීමේ හැකියාව තියෙනවා කියන එක. ඒ පාලනය කරාට පස්සේ එහෙම නැත්නම් ඒක තුරන් කරා කියන වචනය අපි ලබා ගත්තට පස්සේ එය තවදුරටත් පවත්වා ගැනීම සඳහා මේ අපගේ සෞඛ්‍ය වැඩපිළිවෙලේ අවශ්‍යතාවය ඉතාම වැදගත් වෙනවා. මාලදිවයිනේ අත්අඩංගුවේ සිටින ශ්‍රී ලාංකික ධීවරීන් කඩිනමින් නිදහස් කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පද්ම ප්‍රියතිසේරා මහතා පවසනවා. ධීවර යාත්‍රා දෙකකින් මුහුදු ගිය ධීවරීන් 13 දෙනෙකු මෙසේ මාලදිවයිනේ අත්අඩංගුවේ පසු වනවා. මාලදිවයින් රජු විසින් ශ්‍රී ලාංකික ධීවර යාත්‍රා හතක් අත්අඩංගුවට රැගෙන තිබුණා පසුගිය දවසක. ඒ යාත්‍රා හතෙන් යාත්‍රා පහක් නිදහස් කරලා තිබ්බා. යාත්‍රා දෙකක් පමණ අත්අඩංගුවට රැගෙන දැනට මාලදිවයිනේ හුළුමාලේ කියන රූපතේ නිර්ලක්ෂක බලකා යටතේ අත්අඩංගුවේ ඉන්නවා. ඒ යාත්‍රා දෙකේ නම් එකක් රෝහිතුල කියලා එකක් බේරුලින් ගිහිලා තින්නේ 2019 11 වෙනි මාසේ 17 වෙනිදා. අනිත් යාත්‍රාව ගල්ලෙන් ගිහිලා තිනවා චලන තුල කියන යාත්‍රාව 2019 11 වෙනි මාසේ 5 වෙනිදා. යාත්‍රා දෙකෙහි ධීවර කාර්ක මාතෘන් 13 දෙනෙක් ඉන්නවා පරීක්ෂණ කටයුතු කෙරගෙන යනවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමාත් මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයෙන් පසු වෙනවා මොබිටෙල් කෑෂ් බොනන්සා 2019 මෙවර පැවැත්වෙන්නේ වීරකැටිය ජෝර්ජ් රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී මොබිටෙල් කෑෂ් බොනන්සා වෙළඳ සැනකෙළිය සහ ප්‍රදර්ශනය අද දවස පුරා පැවැත්වුණා. එකම වහලක් යටදී මොබිටෙල් ජංගම දුරකථන උපාංග ඇතුළු වෙළඳ භාණ්ඩ මෙහිදී මිලදී ගැනීමට පහසුකම් සලසා තිබුණා. වෛද්‍ය සායන විනෝදජනක ක්‍රීඩා පාසල් සිසුන්ට අධ්‍යාපනික සහ විනෝදාස්වාදයේ ගෙන දෙන ක්‍රීඩා ඇතුළු විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණා. IT&හි විකාශය වන ටෙලිනාට්‍යවල රංගන ශිල්පීන්ද මේට සහභාගී වුණා. මොබිටෙල් කෑෂ් බොනන්සා ජයග්‍රාහකීන්ට මර්සිඩිස් බෙන්ස් රථ ඇතුළු ත්‍යාග පිරිනැමීමටයි අද රාත්‍රියේ කටයුතු යොදා ඇත්තේ. දිවයිනේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන සනිතප සංගීත කණ්ඩායම සමග ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් එක්වන දැවැන්ත සංගීත ප්‍රසංගයක්ද අද රාත්‍රියේ 9:30ට ආරම්භ කිරීමට නියමිතයි. නොවැම්බර් 30 සෙනසුරාදා රාත්‍රී 8ට සනිතප සංගීතයට වන් හිට්ටි ආරච්චි සුප්‍රියා අබේසේකර දිමංක වෙල්ලාලගේ රමේෂ් සුගතපාල ධනපාල උඩවත්ත සුභානි හර්ෂණී සමගින් නිලංග සිල්වා නොවැම්බර් 30 රාත්‍රියේ ඔබත් එන්න විරකතිය ජෝර්ජ් රාජපක්ෂ ක්‍රීඩාංගණයට ITN සජීව විකාශය රාත්‍රී 9:30 සිට දැන් ක්‍රීඩා පිටියේ තොරතුරු දකුණු ආසියාවේ පුංචි ඔලිම්පික් තරගාවලියෙහිවත් සා ක්‍රීඩා උළෙල හෙට ආරම්භ වෙනවා. මේ පිළිබඳව තොරතුරු ගෙන ඉන්නේ එහි සිටින අපනියෝජිත චතුක දිවාෂණ. දකුණු ආසියානු කලාපයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා උරගා බැලෙන 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නිල වශයෙන් හෙට දිනේදී නේපාලයේ දසරත් ජාතික ක්‍රීඩා සංකීර්ණයේදී ආරම්භ වන සමාරම්භක උත්සවය ශ්‍රී ලංකා වේලාවෙන් 5:45ට ආරම්භ වීමට නියමිතව තිබෙනේ. හතර වසරේදී හටගත් භූමිකම්පාව හේතුවෙන් දැඩි හානි සිදු වූ මෙම ක්‍රීඩාංගණයේ නවීකරණ කටයුතු නිම වූයේ මීට දින කිහිපයකට පෙරයි. සමාරම්භක උළෙල නේපාල සංස්කෘතිකාංග රසකින් වර්ණවත් කිරීමට සන්නදායකයන් කටයුතු කර තිබෙනවා. මෙවර ක්‍රීඩා උළෙල කත්මන්ඩු සහ ෆොකාරා නගර දෙක කේන්ද්‍ර කරගෙනමින් පැවැත්වෙන අතර නේපාලයේ සත්කාරකත්වය ලබා දෙන්නේ 3 වෙනි වරටයි. මේදී සත්කාරක නේපාලයේ සමගින් ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, මාලදිවයින සහ භූතානය නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් දසදහසක් පමණ සමාරම්භක උළෙලට එක්වීමට නියමිතයි. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊට එක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 567ක්.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ සාග් රන්පතක්කම් ලාභී පිහිනුම් ශූර මැතිව් අබේසිංහයි. මෙවර ක්‍රීඩා උළෙලට තරඟ ඉසව් 30ක් ඇතුළත් ඇති අතර එසඳහා පිරිනැමෙන මුළු පදක්කම් සංඛ්‍යාව 1115ක්. මේ අතර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා වොලිබෝල් ඉසව්වේ අවසන් පුර වටේට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ මාලදිවෙන් කණ්ඩායම සමග පැවති තරඟය වට 3ට බිංදුවක් ලෙසින් පහසුවෙන් ජය ගනිමින් තරඟයේ ලකුණු සටහන දක්ුණේ 25ට 15ක් 25ට 18ක් සහ 25ට 14ක් ලෙසයි. ශ්‍රී ලංකාව සහ සත්කාරක නේපාලය අතර කාන්තා වොලිබෝල් අවසන් පූර්ව තරඟය අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. ඉදිරි දින කිහිපය පුරාම 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ තොරතුරු නේපාලයේ කත්මන්ඩු සහ පොකරා නගර කේන්ද්‍ර කරගෙනමින් ඔබට ගෙන එන්නට අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් සිහිපත් කරන්නට ඕනේ 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මේ සියලු තොරතුරු ඔබට සමීප කරන්නට අපට ශක්තිය සහයෝගය ලබා දෙන්නේ ක්‍රීඩා අමාත්‍යාංශය. ඉතින් ක්‍රීඩා අමාත්‍යාංශයේ දායකත්වයේ ශක්තිය සමගින් අපි සූදානම් නේපාලයේ කත්මන්ඩු සහ පොකරා නගරයේ සිට තොරතුරු ඔබ වෙත ගෙන එන්න. ඒ සමගින් රාත්‍රී ප්‍රවෘත්ති අවසන් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk